දේශපාලනයේ දුර්වලම පුරුක තමයි ගෝඨාභය රාජපක්ෂ. අසාර්ථකයි දැම්ම මතක තියාගන්න. ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ ප්‍රධානත්වයෙන් වියත්මක සංවිධානයේ කියලා රැසින් මාලාව පවත්වාගෙන යනවා. උන් කියන්නේ බුදුමාල මිත්‍රිකත්වපත් කරපු පශ්චිම මිත්‍රිකත්වපත් කරන මේ රටේ ආර්ථිකය හා සම්බන්ධ සාකච්ඡා මේ රට අරාජකත්වයට පත් වෙලා යනවා කියලා. ඒ වගේම පුවත්වාර්තා වෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ අර දේශපාලන නිර්ණයක් ගන්න බලාපොරොත්තු වෙන රටේ ජනාධිපති වරය වශයෙන් ජාති ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා කියලා. යම් විදියකින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වර්ගයට ඉදිරිපත් වුණොත් ඒක ඔබතුමාලගේ පක්ෂයට අභියෝග. මේ මේ තනි තනි වීරයෝ වගේ එන මිනිස්සු අපි කවදාකවත් ජනන් ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගෝඨාභයට වඩා දේශපාලඥයෙක් නේද? අති දැවැන්තයිනේ. දැනුත් එහෙමයිනේ. මහින්දර මොකද උනේ? මහින්ද අපි අභියෝගයක් විදියට ගත්තා. ගත්තා වගේම මහින්ද යැව්වා. ඔයිට කල්ලුත් ඔහම ආව කට්ටිය. චන්ද්‍රිකා ආවේ මේ රට අනිත් පැත්ත පෙරනවා කියලා. මානුෂික මුණුවරක් දෙනවා, ආර්ථිකය හදනවා. ඈ ආවල් රැජින ආවලාගේ දුව අහවලාගේ කවුද නේ බිරිඳ ඔක්කොම කියලා ආවේ. රැජින කියලා උඩින් ගෙනල්ලා බැස්සුවා නේ, ගෙනල්ලා බස්සලා උස්සලා ගත්තා. හැදුවද රට? චුටගෙන හැදුවද? හැදුවේ නෑ. හදන්න බෑ. තනි තනි වීරයන්ට මේක කරන්න බෑ. තනි පුජ්‍යල ප්‍රශ්නවලට මේක උත්තර හොයන්න බෑ. හරි, එහෙනම් ඉතින් මහින්ද රාජපක්ෂ ගෝඨාභයට අපුරක් නේ. හැදුවද රට? විනාශම කරලා නිකේ. දූෂණය, හොරකම, වංචාව ලංකා ඉතිහාසයේ ඒකේ රාජකීය පාලනය බවට පත් උනේ රාජපක්ෂගේ. ඕනම යුගයක හොරකම් කළා තිනවා, වංචා සිද්ධ වෙලා තිනවා. නමුත් දේශපාලන සංස්කෘතියක් විදියට උච්ච ස්ථානයට ලංකාවේ ආවේ රාජපක්ෂ පාලන සමයේ. ඔය රාජපක්ෂලාට මේ රට හදන්න පුළුවන් කියලා අපි කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ නැහැ. අපි අවසන් කරගෙන පොඩි එකක් කියන්නද? චූටි කෑලා. මහින්ද රාජපක්ෂ, බැචිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ කියලා ගත්තොත් ඔය පවුලේ දේශපාලනයේ දුර්වලම පුරුක තමයි ගෝඨාභය රාජපක්ෂ. ඔය රාජපක්ෂ පවුලේ ගත්තොත් දේශපාලනයේ දුර්වලම කෙනා තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා ඔය ගේනවා නම් ගේන්න හදන්නේ. අසාර්ථකයි දැම්ම මතක තියාගන්න. අනිත් එක ඒ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල මොකද්ද? ඒ කතා කරපු දේවල් ඒකේ කිසි අලුත් එකක් නැහැ. පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂය කරපු සහ එක්සත් ජාතික පක්ෂය කියපු දේවල්ම තමයි ඒක ඉදිරිපත් කරේ. අර ආයෝජන මණ්ඩල සම්බන්ධයෙන්, රාජසේවක සම්බන්ධයෙන් UNP ප්‍රතිපත්තිය තමයි මහලොකුවට මේ සැංග්‍රිලා එකේ ඉදිරිපත් කරේ. වෙන මොකක්වත් නෙමෙයි. එතන කිසි අලුත් දෙයක් නැහැ.